සස් පෙල ජීවිද්‍යා විශයණ විදශය දහවිනි පාඩ අපි හම්බෙන සිිලවස්සගේ තියන අන්තිම පාඩම ව්‍යවහාරික ජීවිවිද්‍යාව පල් බලජ අ අපි මේ වෙන කොට එක යම් ප්‍රමාණයක් සාකච්චා කරගෙන විල්ලතීරුම් අද අපයනවා වැදගත් කොටසක් සාකච්ඡා කරන්න ඒ ආහාර පරිරක්ෂණය ආහාර පරිරක්ෂණය අලුතුවචනය අන්න ආහාර පරිරක්ෂණය කියන්නේ මොක්ද කියල බල අපි දන්නේ කත්තමයි මේ සමහර ආහාර වරග අධි නිෂ්පාදනයක් සිද්ධ වෙන කාලවකවානුති මෙන මේ කාලවකවානු වල දී අපි දැකතින සහර භෝගෂා අපි ගන්නකෝ අන්න දෙහි ඕ පඩක්ෂ එකක්වෙේ අධි නිෂ්පාදනයක් සිද්ධ වන කාලවකවානු තිේනු තක් කලි වගේයෝ අන්න ඒ කාලය තුළදී ඒ නිපද වෙන ආහාර කල් තබාගෙන අපි කියන මොකක් කියද ආහාර පරිරක්ෂ තෝට ඕකට අපිට හැඳින්වීමක් ති මෙ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ ආහාරවල ගුණාත්මක බව අපි ප්‍රධානකාරණාවක් විදිරගන්නව හාර එක ගුණාත්මක භාවේ කියන එක පැදිලිඒවගේම මේ එක මානවයාට අහිත කරවීම අපි දන්න ආරක හෙම සිද්ධවෙන්න පුළුව එ හාරයක් මිනිසාට අහිතකරවීම වලක්වා ගැනීමඒවගේ මේකේ පෝෂණගුණේ ආරක්ෂාවන්න පරිදි අන්න කල්තබා ගැනීම තමයි අපි කියන්නේ ආහාර පරිරක්ෂණයකි ත්‍රපි දන්න එකත් තමයි ආහාර සුද්‍රජීවී ක්‍රියාවලි සිද්ධ වුනොති අපි දන ආහර නරක්වෙන තොකොට ආහර නරක්වීමේදී ආහාරවල පෝෂණ ගුණේ වෙනස් වෙනු එවගේම ආහරවල බෞතික ස්වරූපය වෙනස් වෙනුඒවගේ මේ රසායිනික ස්වරූපයේ වෙනස්වීම ආහාරපට විස වෙන්න බුලු මෙෙන මේ ක්‍රියාවලි වලක්වගන්න අන්න ආහාරවල්ල පෝෂණ ගුණයක්ත්තා ආරක්ෂා කරගෙන් මිනිසාට හානිකර නොවන විදිහට ඒ ආහාර කල්තබා ගැනීම තමයි අපි කියන්නේ මොකක් කියලද ආහාර පරිරක්ෂණය පැහැදිලිද බලන්න මොකක්ද කියන්න කියලා මේකට හැඳින්වීමක්ති ආහර පරිරක්ෂණය කියලා කියන්නේ මේ සුද්දරජීවීන් මගින් සිදු කරන හෝ වේගවත් කරන ආහාර නරක්වීම විශාල ලෙස ප්‍රමාද කිරීමට හෝ නවතාදැමීමට සඳහා ආහාර පිරියම් කිරීම ට්‍රීටම් එකක් කර පිරියම් කිරීම නත්තං ආහර හැසිරවීම අපි හඳුන්නනාවා මොගක් කියලද ආහර පරිරක්ෂණ ිදන්න ආරවල ෝෂක තියනු දෙ පෝෂක තියෙන හින්දා ආහාරමත වඩා පහසුවෙන් සුද්‍රරජීවිීන් වර්ධනය වෙන්න පුළුව ඒ සුදරජීවී ආහරමත වර්ධනයවීම නිසා ආහරවල බෞතික ස්වරූපයේ වෙනස් වෙන්න පුළුව එවගේම රසානික ස්වරූපය වෙනස් වෙන්න පුුවො එවගේම ආහරවල ජීව විද්‍යාත්මක ස්වරූපය වෙනස් වෙන්න පුළුව මෙන මේවා වෙනස්වීමටලක් උනහම එක මිනිසාගේ පරිභෝජනයට නුසුදුසුවිර. ආරවල බෞතික රසානික හා ජීවවිද්‍යාත්මක විව්හය වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසාට පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම තමයි අපි කියන අර නරක් වී. අනේ වැනි තත්වවලට ලක්වීමට තියෙන අවස්ථාව අවම කරලා අහර පිරියම් කිරී. අපි කියනවමොකක් කියලද. අන්න ආහාර, රිරක්ෂණ එතුර එෙම පිරියම් කරයින් පස්සේ ආරවල බෞතික ව්වයේ වෙනස් වෙන්න එත්නෑ ප්‍රසායනික සවභාවේ වෙනස් වවෙන්න එත් නැතුව අන්න ජීව විද්‍යාත්මක සවරූපයයක්ත් වෙනස් නොකරඉන්න කොට අපට මේ ආහාර වැඩිකාලයක් මක්කරකරන පලද. තබා ගැනීමේ හැකියාව ලැ අන්න එනම් එන්න මේ හැඳින්වීම දරුවෝ මතක තියාගන්න වෙන්. සුද්්‍රර ජීවීන් මගින් සිදුකර නොහෝ වේගවත් කරන ආහර නරක්වීම් ගන නක්වීමේද වෙන්න දරුවුණන මේටිකම ුණනාාත්මක භාව අන්න පරිභෝජනයට නොුසුදුසු බව අපි ලස්සන වචන පාවිච්චි කරැයි ආහාරයට නැත්තං පරිභෝජනයට නුසුදුසු බව පෝෂණය නැතිවීයා පෝෂණය හානිවී විශාල ලෙස ප්‍රමාද කිරීමට හෝ නවතාදැමීම සඳහා ආහාර පිරියම් කිරීම හෝ හැසිරවීමේ ක්‍රියාවලි අපි කියනවා මොකක් කියලද ආහාර පරිරක්ෂණ තුට මෙන්න මේ කරුණු ටික දරූ මතක තියාග සුද්දර ජීවීන් මගින් සිදු කරන හෝ වේගවත් කරන ආහාර නරක්වීම එතකොට ආර නරක්වීමද වෙන්න මෙෙන මේ ටික ගුණාත්මකභාවේ පරිභෝජනයට නොසුදු සුුවීම පෝෂණය නැතිවීයා මෙෝ විශාල ලෙස ප්‍රමාද කිරීමට එමත්ඇත්තා නවත්තලදා අපට දෙෙහි සාමාන්‍ය විදිර තියාගන්න බැහැබැයි උුණුදෙහි දාලා පිට පුළුවන් දිගුකාලයක් තියාගන්න පුල්. පැදිලින්න තක්කලිවල්ලින් අපිට සෝස් සදල වැඩි කාලයක් තියාගන්න පුළු. පැදිලි අඹ වගේකක් අපිට චට්නි දාල වැඩිකාලයක් තියාගන්න පුළුවංකමති නම් මේ ප්‍රමාධ කරපුහම වැඩිකාලයක් තියාගන්න ත නවත්ත ලමදා දොකට තියාගන්න ප්ලං කාලේ ගොඩක් වැඩිය ලෙස ආහාර පිරියම් කිරීමට. හැසිදවීමේ ක්‍රියාවලිය අන්න අපි කියනවා ආහාර පරිරක්ෂ. ඇතර අපි මේ පාඩමෙන් අප ේක්ෂා කරන එකක් ආහාර පරිරක්ෂණය අනිත්තක තමයි අපිට වැදගත් ඉතා කොටසක්. පසුුවස්වනුහානි ආන ගැන මම වෙනම සාකච්ඡා කරනවා පරිරක්ෂණයෙන් පස්ස අප මාතුෘකාව නාහාර පරිරක්ෂණය හා පසුුවස්වනුහානින් ඒ පරිරක්ෂණය කියන්නේ මොකක්ද කියන්නේ අපි හොල බැලූ මේ පරිරක්ෂණයට අපි පාවිච්චි කරනවා ප්‍රධාන මූල ධර්ම කීපය මොනවාදේ මූල ධර්ම කියල අපි හොයල බල මේ බලන්න්න ඉස්සලපිය නෝ මේ ආහාර පරිරක්ෂණයේ වැදගත්ක ආහර පරිරක්ෂණය වැදගත්කම මේවා මේ මෙහෙම්මම විභාගට දාන්න පුුව මෙහෙම විවාාගටහන පුුවන් ද දරුවමේටික මක තියාගන්නවා. එකක් කාහර අපතේ යාම වලක්වාගෙන. අන්න අපිට මාලු නිෂ්පාදනයඋනයි පස්සේ ඒ මාලු නිෂ්පාදනය අලවි කරගන්න බැරිවෙච්ච හාම එක අපතේයන්. ඒද අපි කරන්න මක්කරණෙකද මේ මාලු ටික කරවල බවට පරිවර්තනය කිරීම සිද්ධ කරනවා එතකොට අන්න මේ අස්වන්න අපතේ යාම වලක්වගන්න පුළුව. එක ප්‍රධාන කාරණාව ඉඩමතර අපිට හම්මෙන එකක් තමයි මේ අන්න දෙවැනි කාරණය අපි කියනු සමහර ආහර වර්ගතියනෝ ඒව මේ ගුණාත්මක නෑ හැ අපට පුළුවන් ඒවා පාවිච්චි කරලා එක ගුණාත්මක භාව වැඩි කර අප උකටි කන ආහාර පරිපුූරකනනිෂ්පාදන කියී ගැන ගුණාත්මක නැතිකට ගුණාත්මක බව පිටතින් එකතු කරන්න පුළු. එම එකතු කරලා එක ගුණාත්මක භාවේ වැඩි කරන්න පුළු. අපි ගයක් කදපුහාම අපේ ගෙදර තීන්තගාල ලස්සන කරලා කර්ටන් දා අපේගේ ලස්සන වැඩි කරගන්න. ඒ වගේ ආහාරය ගුණාත්මක නැත්තං ඒ ආහාරේ ගුණාත්මක භාවේ මක්කරගන්නන් ලඳ. වැඩිකරගන්න පුළුවන් මේ අන්න, රක්ෂණ ක්‍රියාවලිය ම නිවැරදි සැකසීමෙන් හා ගුණාත්මක බව වැඩිකිරීම බාලවර් පෝෂනී ආහාර නිපදවි මේ බාලවර්ගේ ප්‍රභවවලින් අපට පුළුවම කරනද පෝෂණී ආහාර නිපදවන්න පුළුවන් පැහැදිලිද. ඒවගේම තමයි අර මංකය පුකාරණාවක් දැ සමහර ආහාර ඒගුල්ගේ කාලෙදි නිෂ්පාදන වාරයදි. න්න අධික නිෂ්පාදනයක්තිහ අධික නිෂ්පාදනයක්තිී තැ මේ දවස් අපිට හම්බේ එකක් තමයි රමුටක් වාරෙදි අධික නිෂ්පාදනයක්ති එතුර මේ අධික නිෂ්පාදනය තියන කාලෙදි අන්න නිපද වෙන ආහාර අපිට සුරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා පරිරක්ෂණය කළොත් අවාරයේදීත් ආහාර සැපයුමා කණ්ඩව පවත්තගෙන යන්න පුළ තයි ඉල්ළඟ පරිරක්ෂණය න ඉල්ළඟ වැදගත්කම් අධික නිෂ්පාදනයක් පවතින්න කාලවල අතිරික්තාහාර අවාරයේදී ප්‍රෝජනයට ගැන දරූ මෙවා දැනගෙන තියෙන්න්නන බොහොම ජනප්‍රිය එක්කෙනෙක් දෙහි සමාර කාලවලදී ඕ ප්‍රඩක්ෂණ එකක්තිය අධික නිෂ්පාදනයක් සිද්ධ වෙන දකින්න පුළුව ක අන්සන්න අපිට හම්බේන අපි පාරයනකට දැලතින සමරලාට දෙහි මළුපිටිංග විකුණනෝ. අල් දෙහි මල්ලා කෘපියල් විස්සයි තිහායි මෙ බොහොම ඉතා අඩු මිලකට විකිරරි. එච්චර ලොකු නිෂ්පාදනයක් ඇත්තනත්‍ර අපට ඒගවා පුුවන් ගෙනල්ල මකරන්නද. අන්න අපිට මේක කල්තබාගැනීම සිද්ධ කරන්න පුුව පැහැදිලි අන්න. තොර මේ දෙෙහි කල්තබාගන්න පුළුවන් එතකොට අපිට මේක අන්න අවාරයේදී සමහර කාලවලදී දෙහිවල මිල ඕකේ අනි පැත්තට යනු සමාරට දෙෙහි ගෙඩියා කෘුපියල් විසි පහට එ හා පැත්තට මිල වෙනවස්ථාතියනෝ දකින්න පුළුවන් අහපුහාමහි අපි කියීයදි කියලා හපුහාම අර අපි වෙලඳ මහතුන් සමහරල්ලාට ඒවල මලක කියන්නෙත් නැති තරඟයි දෙහි ගණන් කියලා කියනෝන්න පිකුණන්න බැරිගානට ඉන්ද ගොල ගේෙන් න්නෙත්නේ ඒතු ඒ ඒ ගනම් අයට කියන්න බෑ පාරිභෝගිකින්ටේ මිල කියන්න බෑකි. ඉති එඉද අවාරයේදත්තේ සැපයුම් අපිට මේ අවශ්‍යතාවේ අන එද අප ලුණු දෙෙහිදාල දේකාල් තබාගන්න පන තුරට ආහාර වට එකතු කරන්න පුළුවන් මේ ඇම්ඹුල් රසේකතු කරගන්න නම් මේ අධිකන නිෂ්පාධනයක් පවතින කාලවල අතිරික්තාහාර අවාරයේදී ප්‍රෝජනයට පැදිලිද. වගේ මතමයි මේ අනවශ්‍ය විදියට සතුන්ට දෙන ආහාරවලින් කොටසක් අපි මේ සත්වාහාර විදියට යොදාගන්න ආහාරවලින් කොටස සුදුසු පරිදි සැකසීමෙන් මිනිසාට අන්න පරිභෝජනයට ගන්න පුළුවන් ආහාර බවට පත් කරන්න පුළුව පැහැදිලි අපිට ද උදාහරණයක් විදර ලංකාවේ බොහොම ජනප්‍රියයි බඩයිරිගු හැබැයි බඩයිරගු අපි ප්‍රධාන වශයෙන් ගන්න සත්ව හාර නිපද ි කවරුව කියන්නේ අපිටන්න බඩ ඉරංගුවපේ රටේ ප්‍රධානාහාරය වෙලානෙන් නෑ ඒද අපම කරන්න මක්කරණය එකද අන්න බඩඉරගු නිෂ්පාදනය මිලදි අරගෙන ින් සත්ව නිෂ්පාදන තමයි සිද්ධ කර සත්වාහාර නිෂ්පාදනයයේ තමයි සිද්ධ කර. හැබ අපිට පුළුවන්නන් මේ බඩඉරංගුව අස්වයන්න අරගෙන මේකින් අපිට මේ උදයාහාරයක් සකස් කරන්න පුළුවන්න එහෙ මේයි අම්්‍රමාණවලින් සිද්ධ වෙනවා හැබ එක මේ ල්වෙ තියක් නෑ අපට පළන්නම් මේ බඩයිරිංගූ අන්න අස්වන් අරගෙන ඒකට වෙනස් විදිහකට අන්න විශේෂයෙන් ස්කූල යන ළමයිට පොඩි රෘචිකත්වයක් ඇතිවන විදිහයට.ඒවගේ මේක පහසුවෙන් පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රඩක්්ට එකක්ව විදිහයට. අන වෙළඳ පලට වන්න පුළුවන්න. අපිට මේක එක්කෝ කප්පහකට දාලා තකට පොඩල්ලමයි මේ වැඩට හරි ආසයි. ඒක අපිට අර අපි අපිට හම්බේන යෝගට් එකක් වගේ ඒ ඒ ක්‍රමවේදයකට ඒ විදිහෙක් ප්‍රඩක්ට එක නතුො ළමයි මේක වෙළඳපලෙන් ලොකු මිලක් නෑ අඩුමිලක් ඇයි අපේ රටේ දේශය නිස්පාදනය ඒකෙන් අපි හදල තිනන්න එතකොට එක තමන්ට බ්‍රෙක්ෆස්ට එකට අන්න පාවිච්චි කරන්න පුළු තර අන්න එහෙම එකක් හදාගැනීමට අපිට අපි මේ කරනන නිස්්පාදන යොදාගන්න පුළුවන්ගෙන ඊළඟ ප්‍රයෝජනය තමයි මේ අනවාශ්‍යල් ලෙස සතුන්ට ලබා දෙෙන ආරවලින් කොටසක්. සුදුසු පරිදි සැකසීම මිනිස් පරිභෝජනයට අන්න යොදාගැනීමට හැකිවි ආන්. තුොට මේ පරිරක්ෂණය ඉළඟ වැදගත්කමක් තමයි අන්න සත්වාහාර විදියට නිපද වෙන ආහාරවලින් කොටසක් අපිට නිවැරදිී සැකසීමමොලට ලක්කරල මිනිස් පරිභෝජනය සඳහා යොදාගන්න පුළුවන් අන්න අපිට මතක්වෙන එකක් තමයි අපරටේ. නිපද වෙන බඩ ඉරගු අස්ෑ අන්න එක අපිට යොදාගන්න පුළුවංකම තියෙනතු දරුවකල්පනා කරන්න පුුවක කොහොමද මේ පඩක්ට එක අපි හදන් මේ අපිට අලුත් විදිියකට හිතලා අන්න මේ කොහොමද කරන්නේ පාරිබෝගිකයා තෘප්ති පත්වන විදිහයට. අප අපි ්ලෑන් කරමමු අපේ අපි අරමුණු කරගෙන ඉන්නේ පාසැල්ලන දරුවනං පසල්න දරුවනන් අපි අරමුණු කරගෙන ඉන්නේ මේ පිහදරන නි්පානය අඇලවි කරන්න ඔවුන්ට වඩා ගුණාත්මකන් පෝෂනය තත්වය අපි දන්න පැහැදිලි ආන්න ඒහින්ද මේ ගුණාත්මක විදිහයට සහ ඔවුන්ට වඩා ආකර්ශනීය වෙන විදිහට මේක නිෂ්පාධනය කරන්නේ කොහොමද කියනෙක පිළිබඳව අපිස්සර ගැටලුවක්ති නති අපි එක හිතන්නවා කොමොද වැඩේ වෙන්න කියලම. එන එක පරරක්ෂණය වැදගත්කම ආර අපතේයා මෝලක්වා ගැෙන නිවරදි සැසීමෙන් ආ ගුණනාාත්මක බව වැඩිකිරීමෙන් බාලවරගේ ආහාරවලි වැඩි පෝෂණයක් තිේෙන් ආහාර නිපද වී. අධික නිෂ්පාදනයක් පවතින කාලවල අතිරික්තා හාර ආවාරේදී ප්‍රෝජණයට ගැනීම සඳහා යොදා ගැනීම. අනවශ්‍ය ලෙස්ස සතුන්ට ලබාදන ආහාර නිවැරදි පිරියම් කිරීමම් මග. අන්න නිවැරදි ක්‍රමයකට හැසරවීම මගින් මිනිස් පරිවෝජනය සඳහා අන්න යොදාගතහැකිවී. ආහාර ප්‍රවාහණය පහසු කිරී ඉළඟ අ ආහාර පරිරක්ෂණයේ වැදගත්කම ආහාර ප්‍රවාහනය පහසගකිරිීම අපිදන්නවා මාලු ප්‍රවාහණය කරන්න. අපිට ඕන වෙනවා මේ ්‍රීස රක්. සිසිලන පහසුකන්තියෙන්න්න ලොරිරත ඕන වෙනවා අප මාලු ප්‍රවාහනය කරන්න එහෙම ඇත්තංම් මාලු නරක්වීමට ලක්වෙන් හැබැයි අපිට පුළුවන් මාලු කරවල බවට පත් කරන්න. එවිට ප්‍රවාහනය වඩා පහසුවෙනවා මාලු ප්‍රවාහනයට ඕන කරන්න. ඉඩකඩට වඩ අඩු ඉඩකඩක් කරවල ප්‍රවාහනයටයන් එත් එක්ක මාලු ප්‍රවාහනයේ සඳහතියෙන් ඕනෑ පහසුකම් කරවල ප්‍රවාහණය සඳහතියෙන් ඕනේ එදා අපිකෙනනවන්න ප්‍රවාහණය පහසුකිර පැහදි ඉලගේ අපිට හම්බේෙන ඕමනද. මිනිසාට භාවිතා කළ නොහැකි ආහාර ගුණාත්මක බව වැඩිකර සත්වාහාර නිපදවීම සඳහා යුදාගෙන් මේ අන්න. ට සත්තුව හාර නිපද වන්නත් අන්න මේවා පාවිච්චයට ගන්න පුළුවන් වෙත්ැ අපිට භාවිතා කරන්න බැරි ආහාර උදාහරණයක් විදියට අපි අන්න කුකුල්මස් ආහරයට ගන්න හැබැයි අපි දන්නවා කුකුල්ලු ආහරයට ගන්නොටඒ මස් පිනිස අපි සත්තු ඇති කරලා ඒ සතුන්ගේ මාශමය කොට සාහරයට ගත්තයි පස්සේ අන්න අපිට ආරයට ගන්න බැරි කොට සුත්තයකිදී පැදිලේඒ සත්තුන්ගේ අපි ඉවතලන කොටස්ටික අන්න අපිට පුළුවන් මක් කරනද සත්ව ආහාර නිපදවීම සඳහා යොදාගන්න පුළුවන්කම තිය ඉළගේ අපි කියනවා අමකක්ද ආහරවල පෝෂණ ගුණේ ආරක්ෂා කිරී ආරවල පෝෂණ ගුණේ ආරක්ෂා කිරීම මොකද හේතුව මේ ආරමත්ත සුදර ජීවීන් වර්ධනය වුනො අන්න එක තින ප්‍රෝටී ඇමයි නොම්ලෝට කැඩනු එක තින ලිපිඩ මේ ද අම්ලාහ ගලිසරෝල්ලට කඩෙනු අන්න මේ විදියට මේ ආහරේ ගුණාත්මක බව ිද වැටිල්ල න්න පුලුව එන් දන්න අපිට පුළුවන් මේ පරිරක්ෂණය මගින් මේ ආහාරවල ගුණාත්මක බා වේහමත් නැත්තම් පෝෂණ ගුණය ආරක්ෂා කරගන්න පුළුවන්ේ එත්තක්ක ආහාර ඔය විදිටම සවභාවික විදියට තිබුුණොති අපි දන්න ආහාරයක් කියලා කියන්න ඒකේ පෝෂක තියෙනු ඒ ජලේ තියනු පෝෂක ජලේ තියෙනවනං ඒ ආහාරය අපිට සුදුසු වගේමඒ ආහාරය සුද්‍රජීවීන්ගේ වර්ධනය සඳහත් යහපත් පරිසර තත්ත්වයක් කරන්දය අපි ගන්නක කිරි කිරි සුද්දර ජීවීන්ට ජීවත්වීම සඳහොඳ මාධ්‍ය ඇයිඒක ජලේතියන පෝෂතිය හැබැයි අපි දන්න පිටි කිරි පෞඩමිල් සුදර ජීන්ට ජීවත්වීම සඳහද මාධ්‍යයක් නේ ඇයි ඒක ජලය න පැදිලි එන අපට මේ අප පුළුවන් දර කිරි අපට පුළුවන් පරිවර්තනය කරන්න මිල්ක් බවට පිටි රි බවට පරිවර්තනය කරන්න පුළුවන් එවිට සුදදරජීවී ආසාධනවලින් ආරක්‍ෂා කර ගැනීම සිද්ධ කරන්න පුළුව එනම් අපි ගෙනව මොක් කියලද ආහාර ආසාධන වලක්වා ගැනීම සඳහදායක නැතම් මේ ආහාරෝල පෝෂකයි ජලයයි හොඳින් තියෙන කොට සුදදරජීවී ආසාධනය වෙනවා ආහාරවලට ඒ සුදරජීවීන් සහිත ආහාර අන්න අපි පරිභෝජනය කිරීම හේතු කොටගෙන අන්න අපිට මක් කියෙන පුළුවන්ද ආහාර ආසාධන තත්ත්ව ඇතිවෙන්න පුළු මිනිස්සුන්ට ආහාර මගින් ඇතිකරන්න පුළුවන් තත්ව දෙකක් තේෙනු එකක් තමයි ආහාර ආසාධන අනිත්තක තමයි දරුවනේ ආහාර විසවී ඔය දෙක දෙකක් ආහාර ආසාධන කියලා කියන්නේ සුදරජීවීන් සහිත ආහාර පරිභෝජනය නිසා ඇතිවන අන්නකායික අන්නත් රෝග තත්ත්වය සුද්‍රරජීවී ආසාධන අන්න සුදරජීවීන් සහිත ආහාර පරිභෝජනය හේතු කොටගෙන ඇතිවන කායික දුබලතාවය අන් නැත්තං රෝග තත්වයක් අපි කියෙනවා හර ආසාද අහර විසවීම කියල ගන් ආහාරමත්ත සුද්‍රජීවීන් වර්ධනය වී ඔවුන් නිපදවන විසරසායනක ශරිරගතවීම හේතු කොටගෙන ඇතිවන තත්ත්වයන් අපි කියනවා මොනෝ කියලද ආහාර විසවීම හාර ආසාධනවලට වඩ ආහාර විසවීම හරි ප්‍රබලයි මේ ආහාර විසවීමේද අපේ ශරීරයට ඇතුළුවන විසරසායෙන අපි කියන්න මේ දූලක මේම අපිට මාරාන්තික වෙන්න පුළු එද මේ ආහාර ආසාධනයක් අන්න ආහාර ගැනීමෙන් ටික වෙලාවකින් එන එක අපි ආහර ගත්තයින් පස්සේ පැකීපයක් ගැයි පස්සේ තමයි ආහාර ආසාධනවල රෝගලක්ෂණ මතුවෙ අ දෙන පටන්ගන්නු මල බුරුලට යන්න පටන්ගන්නු ආන් එකන පාචන තත්ව නිර්මාණය වෙන වමනය වගේන්න පුළුව අනන්නේ වගේ තත්ත නිර්මාණයවෙන් ලාා එක හාර ආසාධනවල රෝගලක්ෂණ පලවෙෙන කොඩ කාලෑගේන් පස්සේ පෑගණනාවකින් පස්සේ හැබ ආහාර විසවීම කියලා කියන්න එහෙම එකක් නෙවි සුද්‍රරජීවීන් නිපදවනලද විසරසායිනික සහිතා හාර පරිභෝජනය නිසා ඇතිවන තත්ත්වය ආහාර විසව ආහර විසවීමෙන් ඇතිවන රෝගලක්ෂණ පහළ වෙන්න ගතවෙන්න බොහොම කෙටිකාලේ එන ආහර ගැනීමත් සමඟ අන්න රෝගලක්ෂණ පහළ වෙන්න පුළුවන් අන්න එක ප්‍රතිඵලයක් විදියට මරණයේ සිද්ධ වෙන්න පුල්. උඩක්ගලාවට ආහාර ආසාධන නිසා මරණේ සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවේ අඩුයි හැබැයි ආහාර විසවීම නිසා මරණේ සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් ර ද කාතර වෙනසක් පොඩි අවබෝධික තියාගන් ආහාර ආසාධන හා ආහාර විසවී ද ආර ආසාධන කෙලගියන් ආහාර සමග සුද්‍රජීවීෙන් ශරිරගතවීම හේතු කොටගෙන ඇතිවන රෝගතච්ච ආහර විසවීම කියලා කියන්නේ ආහරමත සුද්‍රරජීවීන් නිපදවල්ලද විසරසායිනික තියනු ඒ විසරසායිනික සහිතතා ආහාර ශරිරගතවීම නිසා ඇති වන බාධපිකෙනු හාර විසවීම. දිි එන අපිගෙනවා ආර ආසාධන වලක්වා ගැනීම සඳහත් අහාර පරිරක්ෂණය අපිට යොදාගන්න පුළුවංකමති ඒ වගේ අපි හම්බෙන අමනද ආහාර පිළියල කිරීම හා අහාරවල විධත්වය වැඩි කිරීම. තු අපි දන්නවා අන්න ගෘහෝණියෝ කැමති නෑ සමාරලට මාලු කිෙරගෙනල්ල ඒ මාලු වන්න කොරපොතු අයින් කරලා ඉට පස්සේ වරල් කපල එයගේ ආහාර මාර්ගය අන බඩපල ලාහර මාර්ගය අයිං කරල එත්ත එක්ක ඒගොල්ලන්ගේ කරමල් ගලවලලා අයිං කරලා ඉට පස්ස මෙවා පිරිසුදු ජලයෙන් සෝදල කෑලිො කොටස්සොලට කපල මේක උයනවා කියන එක ලොකු වැඩ පැදිලි එක සමහර වෙලාවට අන්න ටිකක්න්න වෙහෙසකාරී වැඩක් වෙන්න පුළුවන් එමයි කියලා හිතන්න පුළුව පැදි ලැබැයි අප දන්න එකත් තමයි සැමන් එකක් ගෙනාවනං අන්න අපිට පුළුවන් සැමන් කරන කටරය අරගෙන අපි ආන සැමටන් කැඩුව ඒ අරගෙන මක්කරන්න පුළුවන්ද අන්න අපිට ෂණිකව මේ ආහාරය සකස් කරන්න පුළුවන් එන එකක් ආහාර පරිරක්ෂණය මගින් මේ පරිභෝජනය පහසුුවල් ඒතරන් දෙමෙයි විවිධත්තය වැඩි වෙනවා දකින්න පුළුවන් විවිධත්තේ වැඩි වෙනවා දකින්න පුල්. පැදිලි තවත් අපට අන්න ආහාර පරක්ෂණය මගින් අන්න අපට ේජස් වර්ග හදන්න පුළුවන් ලිංගූස් වර්ග හදන්න පුළුවන් මීඩ බෝල්් සදන්න පුළුව ආන විධ නිෂ්පාදන සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේවා එකක් තමයි මේ අන්න පරිභෝජන ක්‍රියාවලිය පහසු වෙනු එවගේම අන්න ආහාර විධත්ය වැඩිවිෙනෝ දකින්න පුළුවන්. බල ආහර පිළියල කිරීම පහසු කිරීම විවිධත්වය වැඩිකිරීම් සැමන්වර්ග සෝස්වර්ග සෝසේජස් වර්ග ආන්න නොව කියනඒවා. පසන්නට දවිනි කාරණාවක්නු මේ අහර පරිරක්ෂණය මගින් අහර දිගු කාලයක් අවත්වගන්න පු අපිට මාලු ශීත කරන තුළ දාලා අධිශීත තත්ත්ව යටතේ ගොඩාක් කල් තියාගන්න බැ පැදිලි හැබයි අපට ඒ මාලුම සැමන් කරයි පස්සේ අපිට සැමන්ටින් එකක් විදියට ලොකු කාලයක් තියාගන්න පුළුවන්කම ලැබල. එම් මෙන්න අහාර පක් වැදගත්කම් දහයක් පිළිබඳව අපි සාකච්ඡා කරා අන්න ප්‍රධාන වැදගත්කම් දහයක් පිළිබඳව අපි හොල බල්ලති න මතකතියාගන්න අන්න මෙන්න ආහාර පරිරක්ෂණයේ තියන ප්‍රධාන වැදගත්කම් දහයි ප්‍රධාන වැදගත්කම් අපි දහයක් සාකච්ඡා කරා අහාර පරිරක්ෂණයි අන්. ප්‍රධාන මූලධර්ම තුනක් පාවිච්චි කරන හාර පරිරක්ෂණය සඳ ආහර පරක්ෂණය සඳහා ප්‍රධාන මූලධර්ම තුනක් පාවිච්චි කරනු දැන් මේකෙද වෙන්නේ සුද්‍රජීවීන් මගින් මේ අහාර නරක්වීමනෙවෙෙන් ඒකනවත්තගන්න යන ප්‍රධාන වශයෙන් සුදරජීවීන් මගින් ආහාරවල බෞතික රසායනික හා අර ජයිවීය වෙනස්කම් සිදුකරන එක වලක්පගන්න යෝ එම වලක් වගත්තනන් අපට පුළුවන් ආර දිගුකාලයක් අන්න පවත්තට. ඇ ප්‍රධාන මූලධර්ම තුනක් පාවිච්චි කරනවා අපි පරිරක්ෂණය සඳහා එකක් තමයි මේ සුද්දරජීවීන් ඇතුළුවීම වැලක්වී ඇද අපි අ ආහාරටික සැමන්ි ටින්නේට දාලා සීල් කරලති ඇතුළු වෙන්න බ එන්ද සුදරජීවී ක්‍රයාා සිද්ධවෙෙනනෑ එන්දන්න ලයක් තියාගන්න පුළු. කිරිපිටි අපි පැකට්ටේ කට දාලති අ අපි කිරිපිරිි පැකට්ට එක කඩලා ගෙදර තියන වෙන බඳුරක දාලති බොත් අපට වැඩිකල් තියා ගන්න බෑ හැබයි පැකට්ටුව විදිහයට තිබුණනොති අපට දිගුකාලයක් තියාගන්න පුළු මේ මේ අපි ලස්සන වචනය පාවිච්චින මේ අපූති ඇහිරු මෙ මේ අපූතිය ඇහිරුම් කියලා කියනු මෙන වචන පාවිච්චි කරන්න අපූති අපූති ශිල්ප කරම කියන්නේ අපූති ශිල්පකරම කියල කියන්නම සුද්දරජීවීන ඇතුළුුවීම වැලැක්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග සුදරජීවීන ඇතුළුවීම වැලැක්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි අපූති ශිල්පකරම කියලා කියන්නෙදකො අපූති ඇහිරුම් කියල කියන්නේ අන්න බිස්කට්ටික අන්න අපි මොගක් කල්ල දාලා තියෙනවද අන්න අපිට කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළේ බිස්කට්ටිකති වුණට අපි කාඩ්බෝඩ් ආවරනය ගලෝ ගත්තයින් පස්සේ තවතියනෝ පොලිතිීන් ආවරණය ඒආවරනය ඇතුළේ තමයි අන්න බිස්කට්ටික සීල් කරලති. පැදිල් එම සීල් කරලා තියන තාතල් අන්න වැඩිකාලයක් සුදර ජීවී ක්‍රියාවලට ලක් නොවී තියාගන්න පුළුවන් තුොඩ මේ අන්න අපිට හම් වෙන කිරිපිටි මළු බිස්කට් මලු සැමන්ටින් මේවාපි කියන්නේ මොනොව කියලද අපූති ඇහිරුම් කියලායි කිය. එ සුද්දර ජීවීන් ඇතුළු විය නොහැකිවන පරිදි ආහාර අසුරලති තිනෙ එනම් එක ප්‍රධානකාරණාව ආහාර කල්ත බාගන්න පුළුවන් එමත් නත්තාම් පරක්ෂණය කරන්න පුළුවන් සුද්්‍ර ජීවී නැතුළුවීම වැලැක්වීමම. දෙක අපිට කරන්න පුළුවන් සුදරජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වී සුදරජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වීීමටකුට අපි දන්නක් අන්න ජලේති බුණති සුදර ජීවීන්ගේ වර්ධනය හොඳින් සිද්ධව උදාහරණයක් විදිට අන්න දියරකිරි දියරකිරිවල පෝෂකත්වයනවා ජලයත්තියන ඒයින්ද හරි ඉක්මනින් අන්න සුදරජී ආසාධනයට ලක්වේ හැබැයි අපි දීර කිරිවල තියන ජලේටික අයින් කරලා සීරසීයක් ජලේ ඉවත් කරලා පෞඩමිල් කරාන කිරිපිටි කරනඒ ජලන එ සුද්‍රරජීවින්ට ජීවත් එන්න වශකරන මාධ්‍යනය එයිද ආහාර කල්තබාගන්න පුළු එ එකක් තමයි සුදදරජීවීන් ඇතුළුවීම වැළැක්වීම දෙකාපි කියනවා වර්ධනය හා ක්‍රියාකාරිීත්වය වැළැක්වවි ගන වර්ධනයට ඕන කරන පරිසරතත්ව දෙන්නේ නෑ. ක්‍රියාකාරීත්තුවයට ඕන කරන්න පරිසරතත්ව දෙන්නේ නෑ. අපි මාලුවල පෝෂකතිීනවා ජලේතිීන සුදරජීවිීන් වර්ධනයව. හැබැයි අපි මාලුමක් කරනවාද. අන්න කපල එගොලගි කරමල් අයිං කරලා ආහාර මාර්ග අයිංකරලා ඒවා මුරදු කොටස්නේ. ඒවා ඉංගල අනිත්තකඒවල ආහර මාර්ගය ඇතුළි මනත්තිී.න්නර... නරක්වෙච් චාහාරතියෙන් ආනඒගොලගේ මල්ල ගත්ආහාරමයක්කොමතිර ඒවා සුදර ජීවීන්ගේ වර්දයට බොහොම හපත් හ පිිය කෝමිටි කලු යිං කරල්ල කරමල් ටිකයිං කරල රුදිරේ තියනය වැටික අයින් කරලා මේගොල් ටකක් පෘෂ්ටික වර්ග පල වැඩි වන්න විදියට මේගොල්ල කපල ඉට පස්සේ මේ වලට ලුණුදාල අන්න ඊට පස්සේ ආන්න අවවවේල් තර අඔව්‍ය වේලන්නේ ජලයවාශ්පී කරණය සඳ ලුණුදාන්නේ මේ වාශ්පී කරනවේගේ එකක් වැඩි කිරීම සඳහා. දෙක ලවන සයිත මාධ්‍ය තුළ සුදරජීවීන්ගේ වර්ධනය අඩුවේ. මො ලවන සුදරජීවින්ට හිතකර මාධ්‍යයක් දෙවේ වැනි සුද්‍රරජීවීන්ට හිතකරතත්ව ලබාදීම අන්න සිද් කරන නහකිද අරමුණ න්න මත් වර්ධනය හා ක්‍රියාකාරීත්‍යය වැලැක්වීම. ඊලා එක තමයි සුද්‍රරජීවින් විනාශ කිර. තරපි ප්‍රධාන, ූලධර්ම තුනක් පාවිච්චි කරන ආහාර පරිරක්ෂණය සඳහා අන්න භාවිතා කරන මූලධර්මතුන බලන් ආහාරයට සුද්‍රජීවින් ඇතුළුවීම වැලැක්වීම අ ආර අපිගත්ත අපූති ශිල්ප කර අපූති ශිල්පකරම මතක් කරගන්න දරුවූ එක තැනකදී ගෙනගත්තාම එකේ තියන භාවිතයන් ඔක්කොම ජීවිද්‍යා පුරා මතක් කරග ඇත අපූති ශිල්පකරම කියලා කියන්නේ සුදරජීවීන් වගාකිරීමේදී සුදරජීවීන් වගාකිරීමේ දත් අපි අනුගමනය කරන අපූතිී ශිල්ප කර පටකරෝපනයේදත් අපි අපූතිී ශිල්ප කරම පාවිච්චි කර නිකමට ගන්නකෝ මොනවදප මේේ සුදදරජීවීන් වගා කිරීමේදී පටගරෝපනයේදී පාවිච්චි කරන අපූතිී ශිල්ප කරම කියල එකන බාහිර සුද්‍රරජීන ඇතුළීමම වැලැක්වීමීම අපි යන්නේ යෝගට්ට එකක ඉන්න ටබැසිලස් කියන බැක්ටීරියාව වගා කරන්න එදැට ඕන වෙනවා අන්න රෝපන මාධදයක් ඕනව වගාකිරීම සඳ පෙට්ටි දීසි වගේ වීදුරූප කරන ඕනව පැ ඒවගේ මන්න අපිට ඕනවෙන අ බැක්ටීරියා එකන්නේ ොගට්ටකේ ඉන්න බැක්ටරිිය අපේ රෝපණ මාධ්‍යයට දාගන්න අක්‍රමණක කම්බියකුත් ඕෝනව දනං අපි පලවෙනි වටේ කරන්න මක්කරණ එකද අන්න රෝපණ බඳුන් ජීවානු හරණය කරග අන්න එක අපූතිී ශිල්ප කරමය මොගත්ද රෝපන බඳුන්වල ඉන්න සුද්‍රරජීවීන් විනාශ කිරීීම නත්තං රෝපන බඳන්වලඉන්න සුදරජීවින් අපේ වගා මාධ්‍යට යන්න්න පුල් එන එක රෝපන බඳුන් ජීවවානු හරණය කිර දෙක රෝපන මාධ්‍ය ජීවානු හරණය කි පැෑදිලි අන්න අපිගන්න රෝපන මාධ්‍ය සුද්ර ජීවිීන් වගා කිරීම සඳාගන්න රෝපණ මාධ්‍ය අපි ජීවානු හරණය කිරීම සිද්ධකර. ඔබ මතක් කරගන්න රෝපණ බඳුන් ජීවානු හරණය කරන්නේ අන උදුනක් තුළ හමතත්තං අවන්න එකක්ක තුළ අන්න අපි ලස්න වන පාවිච්චිරන මයික්‍රපයිල්ු ලදී ෂ්නවාය උන්දුුනක් තුළ ේයන් එකසිය හැටක ෂ්නත්යක පෑයක් දෙකක් රත් කල් ලබට පුළුව වීදුරු බඳන් ජීවානු හරණ කරග රෝපණ මාධ්‍ය ජීවානු හරණේ රෝපන මාධ්‍ය ජීවානු වරණය කරන්න නැපී තෙත්තාපේ මගින් තෙත්තාපය මගින් පීඩනතාපකයක් තුළ ආන්න පෙෂකු කර එකක් ඇතුළ පීඩන තාපකයක්ත්තුළ අපි ලැබෙක නම් පාච්ච කර ටක් ේ්ව එකක් ඇතුළේ පීඩන තාාපකයක් තුළ සේසියන්ස එකසිය විසි එකක උෂ්නත්යක මිත්තු විස්් ආන තිෙල අපිට පුළුවන් රෝපන මාධ්‍ය ජීවානු හරනේ කිරීම සිද්ධ කරගන්න කොට රෝපන ඳදුන් ජීවානු හරනය කරන්න පුුව රෝපන මාධ්‍ය ජීවානු හරණය කරගන්නවා එ දෙදකම අපි කියන්නේ අපූති සිිල්පකර. එඩ පස්සේ ආාක්‍රමණික කම්බිය ඔබට මතකයි ආක්‍රමණික කම්බියක්තිේ නොමේ ආන්න මේ ලීමිට මේකට කම්ියක් අයිකල පුඩුවක්තිය? ්‍රමණික කම්බියක් මේ ආන් ආක්‍රමණික කම්බි ර මේක රතුපාට වෙන කන්නත්න් ගිනිියම් වෙනකං ගරත් කර අපි ජීවානු හරණය කරග මේ ඔක්කෝම අපිට හම්බේනමනාද අපූති ශිල්පක්‍රම බාහිර සුද්දර ජීවීන් ඇතුළවීම වැලැක්වීම සඳානු ගමනය කරන ක්‍රියා මාර්ගයේ සුදරජීවීන් වගා කිරීමේදී හාර කල් ත බාගැනීමේ දත් අපි බාගර සුද්‍රරජීන් ඇැතුළුවීම වැලැක්වීම සඳහා පාවිච්චි කරන්න මේ වචනම අපූති ශිල්ප දෙක අහරේ සිදන සුදරජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලක්වී අරන්න සුද්‍රරජීවී ගොල්ලන්ගේ වර්ධනය හා්‍රාකාරිත්වය ලක්ොඩයි ීත කරනයට දපුහම වෙන්නත සීතකරනයට දාපහම සුදරජීවිීන් අඩුව වෙන්නේ නෑ හැබැ මොකක්ද වෙන්නේ එගොල්න්ගේ වර්ධනය හා ක්‍රියාකාරරිීත්වයට යහපත් පරිසරයක් නෑ ශීතකරනය තුළේ සුදර ජීවිීන්ගේ වර්ධනයට හිතකර පරිසරයක් නෑ ඒ දකොද වෙන්නේ සුදර ජීවිීන්ගේ වර්ධනය අඩාලවෙනොහ දකින්න පුළුවන්ග එනං ඔන්න දෙවැනි කාරණය සුදර ජීවීන්ගේ වර්ධනය මේ වචන දෙක ඕනමයි දරු ක්‍රියාකාරීත්තුවය වැලැක්ව ඒවගේ මතමයි සුද්දරජීවීන් විනාශ කිරි එනම් අපි බලමු මේ මූලධර්ම තුනම පාවිච්චි කරන්න ඕන්න ආහාර පරිරක්ෂණයේදී මේ එක්කකින් අපිට පුළුවන් කල්තබාග සුද්දර ජීවීන් ඇතුළුවීම වැලැක්වී සුද්‍ර ජීවීන් එන කනැවැඇත්තුවන හරි බර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වී එත මේ දෙකම කරන්න පුළුවන්න්න වඩා හොඳයි වඩා වැඩි කාලයක් ආහාරතියාගන්න පුොල් පැහැදිලි අන එතකොට අන්න හර සින ුදරජී විනාශකිරී පැදිි බල මෙට මූල ධර්මත්තු වුණ කොහොමදපි ආර පරිරක්ෂණය සඳහා යුදාගන්න කියන එක පිළිබඳව හොලා බලු ආහාර පරිරක්ෂණ කරැදි ඔගුලන්ට මේ සම්බන්ධෙන් දීර්ග සටහන්ටිකක්තේනු දීර්ග සටහන්ටිකක්තේන ම මේ දීර්ග සටහන්ටික මක් කරලද. කෙටි කරලා අවශ්‍ය ටික ඔගුල්ලට වගුවකට දා රන්දීලා තියන ත කොට පාඩන් කරගන්න හරි ලේසි. පැදිලි එමනතුව අර දිග සටහන්ටික අපි ගන්න කොමේ එකක් වියල්ලීම. දීර්ග විස්තරය. හැබැම මේ කරගත්ත මගදද අන්න තීරු තුනක අනවගුවකට දාගත්ත. මොනාද පරිරක්ෂණ ක්‍රමය භාවිතා කරන ආහාර මොනවද මේ ක්‍රමය මගින් පරිරක්ෂණය කරන්නේ එතක්ක මූලධර්ම අන් අ අපි ඉගනගත්ත මූලධර්ම තුනෙන් කොයි මූල ධර්මද මේකට පාවිච්චි කරා. එන එකක් ගන්න මෙන්න වියලත වියලීම මගේ නහාර කල්තබාගන්නවා දාන්නේ අන් ඉරිංගු ඕටස් සහල් හොරයි බාර්ලි අන් ඒවගේ මස් බඳදුන්වොල තබා වියලීමෙන් හැම් හදාගත් අපි අහලතේනක් නේ හැම් හැම් බේකන් වගේ විය හලතේනෝ පැදිලි තකට මකොද වෙන්නේ අන්න මස් උඳන්නුවල තබා වියලීමෙන් හැම් සාදාගැනීම සිද්ධ කරනවා ඉතින් එක මේ අපිටත් හදාගන්න පුළුවන් එකක්කාන්නද. එතු මේ වියලීමේ අරමුණමොකද්ද භාවිතා කරන මුල ධර්බය ආහාරේ සිද්න සුදරජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වීමේ කියන මක්කරණ එකද මේකෙද ප්‍රධාන අරමුණ ජලය අඩුරන එක. ර ජලිය මාධයකදී සුදරජීවිී හොදින් වර්ධනය වෙන දැන් ජලේනේ ඒහහින්ද කල්තබාගන්න පුළුවන් හහිද අපි දන්න ජනප්‍රියක තමයි අන්න දාන්න වර්ග අපි හොන්දට අව්ව වේලගන්න එවිට ඒවා දීර්ග කාලයක් මක්තරගන්න ලන්ද කල්තබාගන්න ලන් සහල් අන් හොඳින් අව් වේල අපි ගෙදරගෙනනල තියාගන්න ගෙදර තියෙන සහලුත් අන්න අපි කුඹුරු කොටලා කුඹරුවල තියෙන වී අස් යන් අරගෙන අපි සහල් බවට පත් කරලන්න අපි මාසදේකට තුනකට ඇතිවන්න හාල් ගෙදරගෙනල්ල තියාගන්නේ. අපි වීතමයිග අපටාක් කරලා තියාගන්න ගෙදර. ඉඩ පස්සේ අපි අන්න වී ගෝනයක් කරගෙන ඒක තම්බලා ඒමනැත්තං අන්න අරගෙන තම්බන්න ඇතුව හරි නේ කොටල අන්න අපි හාල් බවට පරිවර්තනය කරගෙන ඒ හාල්ටික ගෙදරගල්ල පරිභෝජනය කරන සමරලාටඒක අපිට මාසෙකට ඉතර ඇතිවෙන හාල් ප්‍රමාණය ක අප අන්න තියාගන්නෝ ගෙදර ඒනුත් අපි කරන්නේ අන්න සතියක් තර හාල්ටික පරිභෝජනය කරන ගමක් නැවතා පිළග තියෙන අතිරික් හාල්ටික අපපියආ පව් අන්න අවට දාළ චුට්ටක් වේලගන්නවා දවස්තුන හතරකට සැරය. ඇයි අපි දන්න වයිගෝලයේ ජලවාශ්පතියනු එකන ආර්ධතාවයක් තීරම් මේ ආර්ධථාවේහින් දමමුකද දෙවෙන්න පුළුව හාල්වල්ට ොඩි තමනයක් ලැබෙන්න්න පුුව. එහම උනොත් සුදර ජීවී ක්‍රියන් සිද්ධ වෙලා දිලීරගේ වලින් ආර නරක්වවෙන්න පුළුවන් හාල්ටික්. එයි ද අපි කරන්න මේ ගෙදර තියෙන ගමුණු තපියයාාපවුමේක අවුට දාලවෙේල්ල ගන්න එකැ හැමතිස්සෙමක උපරිම වියලි තත්ත්යක පවත්තුවාගැනීමයි සිද්ධ කර. එඳ මේ අපි දන්න ජනප්‍රියක් කෙනා තමයි සහ එකති කරන්න පුළුවන් තරං ජලය අඩු මට්ටමක තියාගන්න එක පැහැදිලිද අන්. එතකොට අපිට දෙනිය එක විදියටට අපිගන්නවා මක්කිලද තාපයේ දීම නැත්තං අන්න රත් කිරීම් නත්තං රත් පිළියම කියලා කියන ඕගුල්ලගේ සත්තලෙස පිසිී අන් මස්මාලු වගේවා අපිට කල්තියා ගන්න පුළුවන් තාපයේ යෝදලා අ එකලි කරන්න සුදරජීවින් මක්රනයකද විනාශ කිරී අන්න ජලය නටනෝ තාපාන්කෙටආපුහා මොකොද වෙන්නේ සුදරජීවින් මියයාම සිද්ධ වෙන හිදා පිට පිසුවාහාර කල්තියාගන්න ස හාර කල් තියාගන්න පුළුවන් හැබැයි ඒකදිත් අපි කියන අන්න ඊළඟ එකට යන්න වෙන ජපි ගොඩක් වෙලාවට පිසූ හාර ශීත කරණයක් තුළ තියාගන්න වනම් වඩා වැඩිදවසක් තියාගන්න පුළු තොරපි දන්න ඔවය මාළුවගේකක් ඇඹූල්තියල් දාලා අපි අන්න ඒ සුදුදරජීවින්ට ජීවත්වෙන්න බැරිම පරිසරයක් නිර්මාණය කළත් එතමනය අඩු කරලා අපි මේක තියාගන්න ඒ ශීත කරනය එකදා පුහම තවත් වැඩි කාලයක් තියාගන්න පළතු කොඩ මුල ධර්ම දෙකක් පාවිච්චිකර පැදිලද එනම් මේ කිදි කරන්නේ සුද්දර ජීවින් විනාශ කිරීම මගින් මේ වැඩේ කරන්න පුඩු මෙන් තුන පැස්ටරී කරන පැස්ටරී කරන පැස්ටරී කර ජීවානු හරණ කරමයක් නෙවි එක ආහර කල්ත බාගැනීමේ ක්‍රමය ඔල මයික්‍රබයිල් ජුවල්ටි කෙන කන්නවා මේ ජීවානු හර කර ජීවානු හරණ ක්‍රමයක් නමේ ජීවානු හරණය කියන්නේ දරුවෝ किසියම් මාධ්‍යයක ජීවත්වන සුද්‍ර ජීවිීන් සම්පූර්ණය ඉවත්කිරීම හෝ මරාදමී කියමොද ජවාන් හරණය කිය කිසියම් මාධ්‍යයක ජීවත්තන සුද්‍ර ජීවින් සම්පූර්ණයෙන් ඉවත්කිරීම හෝ මරාදැමීම අපි කියනවා ජීවානු හරණ එක කවුරුත් ඉන්න බෑ හැබැ පැස්ටරී කරනේ ජීවාන හරණ ක්‍රමයක් නෙවෙේ ඒ ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයක් අපි පාවිච්චි කරන්න සේෂයන්සක සියකට අඩෂ්නත්ව ඒකදී අ ආහාරය තුළ ඉන්න අහිතකර සුද්දරජීවීන් ඉවත්කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් පැස්ටරී කර. මේක ක්‍රම දෙහෙකට කරනවා අධි උෂ්නත්ව කෙටිකාල ක්‍රමය හා අඩුෂ්නත්ව දිගු කාල ක්‍රම වැඩි උෂ්නත්වයක් දෙනවා අඩු කාලයකදී අධි ෂ්නත්ව කෙටිකාල ක්‍රම. අනිත් අඩු ෂ්නත්ව දිගු කාල ක්‍රමය කියලා අන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා ටැස්ටරී කරණය සඳ. කොට ුඩක් කලාට අපි මේ පැස්ටරී කරනය මගින් කල්තාබාගන්නේ අන්න කිරි පැස්ටරී කරණය කරන बර් ඉතාමත්‍ර වයින් වගේ අපි පැස්ටරී කරනය මගින් මත්‍ර කල්ත බාගනීම සිද්ධ කරන්න බලන්නේන පස්රී කිරින්බ මෙගති කරන්න හානිකර සුද්ර ජීවීන් මක්කරණය එකද ඉවත් කිරීම කරන්නේ හින්දාන්න අපිට හබෙනවා පැස්ටරී කරණය කියද ක්‍රියම් වල යන්න ළඟෙ අධිශීත කිරී පැදි අදිශීත කිරී බලක ಉಸ್නත්ේ රිනදහට ඉදල ರනතිය දක්වා ට බලන් රිනදටේ දල රිනතිය දක්වා මෙ අධිශීත කරන කටි සාමාන්‍ය ශීත කරන කුටි නෙවෙේ මේවා අධදිශීත තත්ත්ව අයටතේ අ මිනිත්තු පහලවෙේ ඉඳදල පෑ දෙකක් දක්වා දාලාතිී දපුවා මෙවා කෙලින්ම ෆ්‍රීස් අයිස් බවට පත්වෙනවාන්න කෞුද. මස් මාල් පැදි එන අපි නමක් කෙලද අධිශීත කිරීම සේෂයන්සක රිීනදහාට රිනතිය ොර සාමාන්‍ය ශීත කරන කොටසේ ෂ්නත්වය දරුවෝ සේෂයන්සක දහයක්කි තරවාගේ. පැදිි අදිිශීත කන කොට ස තමයි අපි කියැන බින්ඳුවට අඩුවෙන්න්නේ හැබයි ඒකත් කොච්චරකක්ද මේ රනද හාටේයින්දලා රෙනතිහය දක්වා ඉතා පහල උෂ්නත්වය. අන්න පවත්ව ගන්නව මස්මාළුුවගේ සුද්දරජීවිීන්ගේ වර්ධනය හා ක්‍රයාාකාරීත්වය අඩාල කිරීම අප පිටටේ අවන කොට මාලු ෙන මේ කියන තත්ව තමයි අපි පාවිච්චි කරන්නේ. අදිිශීත තත්ව පාවිච්චි කරලා අන්න මාළුව වගේවා පිටේ විදියට මක්කරණ ලඳ පරිරක්ෂණය කරන්න පුළුවංකම තිය. මේ ශීත කිරීප. එව අපේ මාන්‍ය ශීත කරනය සේෂන්සක හතරේ සිට හත දක්වාන් හත දහය ඔය කියනගේ අනුවලට ගන්න පුළු. ගෙදර තියන සාමාන්‍ය ශීත කරනේ අපි ගෙදර තියන ලෝලුටික දානය නෑනේ අධිශීත කරනයට දාන්නේ පැදිලි. ශීත කරන කොට සරදාාන්නේ එක සේෂයන්සකන්න මේ අන දහයක ආහසන්න උෂ්නාත්වයක් තියන හතර හත වගේ මොනවදපී ඒ විදියට ශීත කිරීම මගින් කල්තබාගන් අන්. පලතුරු අන්න එඩාමතරව එලවලු පැහදිලි අන් පළතුරු යුස දින දහයක් දාහතරක් පමණ කාලයක් පරක්ෂණයෙන්ත බාගන්න පුළුවන්කවති. මේ වශීත කරන තුළ දාළ අන්න එලොවලු වගේ පළතුරු වගේවා අන දින දහයක් දහතරක් අන්න මේ කරන්න වර්ධනය හා ක්‍රියාකාරීත්තුය අඩු කිර තරශීත කරන එකට දාපු ගමම්වෙෙන්්ඩෙ සුදදර ජීවිීන්ට හපත් වර්ධනයක් සිද්ධ කරගන්න බැරුවෙනු එද උන්ගේ වර්ධනය මක්ක නොවද අඩාල වෙනවා එක කියන ක්‍රියාකාරීත්වය අඩාලවේ එ පස්සල් ලුණු දැමීමම්ොට ඔබ දැකල තිය නොමේ වැඩේ මස් පරිරක්ෂණයට බහුලෝ අන්න භාවි කර නොම් ගද ලුණු දැමීම සුද්දර ජීවීන්ගේ වර්ධනය අඩාල කිරීම තමයි අන්න මේකෙදී සිද්ධ කර අන් පැදිි සීනිය එකතු කිරීම දැන් ඔය අ ලුණු දමා වියලීීම ළඟටේ හම්බෙන එක බල මොකක්ද කරන්න. මංකීවේ අපි මාලු මේ වැඩේ සිද්ධ කර නොම ගන්න අපි මාලුවෙක් කරගෙන්න් මෙයාගේ කොරපොතු ටික ඔක්කොමයින් කරලා අන වරල් කපල එට පස්සේ මෙයාගේ අන්න ආහාර මාර් ගයින් කරලා ජලක් ලෝම නැත්තං කරමල්ල යිං කරලා එඩ පස්සෙ මේ ගොල්ලංග මේ අපට පුළුවන් මේක මේ කැපුුම් තලදාන්නම අන්න මේ විදිහයට කපන්න පුළු වෙංවෙෙන්ඩ කපන්නේ ඉරිවිද්දියට අන්න ක ඉට පස්ස ඇතුළට ඔබ නෝමනාද ලුණු අන්න ලුණුව බලනි පැත්තත් තරෝල ඒ පැත්තත් තොයි ඉදිරම කපල ලුණු දාළ මේවා අව්වේ වේලීම සිද්ධ කරු පැදිලි දර න්න බලන්න මොද වෙන්න කිය මේ දාපු ලුණු තියෙනවනේ මේක ඇතුළ තියෙන සයන්සක ඉගන එක මෙ තියන ලුණු එතර ලුණුදාපු හාම දැන් සයිලවටේටන ලුණු තියෙන් එතකොට බාහිර පරිසරයේ ලවනතාවේ වැඩිවරු ලවන වැඩී කියන්නේ ද්‍රාව විභාවය වැඩි අන්න එතකොට මේ බාහිර ද්‍රාව විභාවය වැඩි වෙන සයිස් වැඩි වෙන සයියස් වැඩි වෙනවා කියලා කියන්නේ අන්න සයි අඩුවෙන ජලවි භාවය අඩුවේ ඇයි බාහිර ද්‍රාවනේ ලවනතාවේ වැඩි ඒැන ද්‍රාවි භවය වැඩි එකැන බාහිර ජලවිභාවය අඩු ත ලුණුදපු ගමන් සයිල වට පිටාවේ තියන අන්න අපි හොකට සයිලෙකුත් ඇඳලම බලු මේ මාළුවෙක්ගේ සහිල්ලය ආනන්න මාළුවාගේ සයිලේ මේ ්ලාස්ම පටලේ තියන්නේ මේ ප්ලාස්ම පටලේ මෙගේ බාහිර ලුණු තියෙන්න්න දැම්ම සයිලවලට එලියන්තියන ලුණු එ ලුණු සහිත දරාවනේ නැත්තල් ලුණු සහිත මාධ්‍ය තුළ සයිsස් වැඩී ඒ ඉන්ද ජලවිභාවය අඩු කාටඩාද බාහිරය ජලවිභාවය අඩුව වන කොටමකොද වෙන්නේ සයිල්ල තුල තියන ජලය බාහිරාශෘතිය මගින් එළියට සයිල තුළ තියන ජලය ඉක්මනින් එළියට එනවා අන්න බාහිරාසුතිය මගින් සයිල තුළ තියන ජලය එියට සයිල තුල තියන ජලය කොට දෙන්නේ එලියට නො කියන්න ලුණුවලට දැන් මෙගොල් අව්වදාල තියෙන්නේ අපි සූරතා පේහින් දමකොද වෙන්නේ ලුණුවල තියන ජලේ වාශ්පෙලාඉංග. ලුණුුවල තියෙන ජලයේ වාශ්පෙලා ඉංවෙනවා ආයෙමකොද වෙන්නේ. ආය අන්න ලුණනේ ද්‍රාවිභාවය වැඩි වෙන ජල විභාවය අඩුවෙනු අය සයිලවලින් ජලේ ලියටන දිගින් දිගටම සයිලවලින් ජලේ ලියටේනවා. එකයන ලුණුුවලට එනවා ලුණුවල ජලයේ වාශ්පෙලායනවා සයිලවලින් ජලයේ ලියටේනවා. එකයන්න ලුණුවලට ලුුණුවලින් ජලේවා අස්පෙලයනවා හරික්මණින් මේ සත්ව පටක තුල තියෙන ජලය පටකවලින් නිවත්වෙලා යන ඒකට තමයි අපි ලුණුද දව්ගොල්ල මේ වැඩේ ගෙදරදි කරනවා එමකක්දේ මේ අපි දෙහි වැඩිපුර තියන කාලෙට මේ දෙෙහි ගෙඩියක් ගෙනනල්ල එකක් නෙවෙයි අපි දෙහි මල්ලක්ගේන ගැනල්ල මේ හොඳට හෝදනු හෝදල මේ දෙගෙඩි කපනවා අපි අන්න මේ දෙෙහිගෙඩිය අපි කපාගන්න ඕකනිකං මලක් වගේ ඉන්න කපාගන්නන් මේ දෙහිටික දෙේගෙඩිය එක තලඒක කැපුවා අනිත්තලේයට කැපුවා වෙෙන්වෙන්නම කපන්නේ යන්න කපලම එක මල වගේ දිගෑරග දිගෑරගෙන මොකොද කරන්න එලුණු කැටහරි කුඩු හරි කුඩුනං වඩා හොඳයි මේ මල හොඳට දිගෑරල දෙේගෙඩිය මලක් පවිදිර දිගෑරල ඒකට අන්න අපි මේ ලුණුටික හොදටදයන්න දාලා අපිට පුළුවන් ගෙදර තියෙන තකරන්ත හඩුවක් කරගෙන් පොඩි තහඩුවක් කර එක ලෝහන ඉක්මනින් රත්තෙරෝනේ මේක මත්තා අර අන්නර මල්විදියට හදාගත්ත අන්න දෙෙහිටික තියන්න පුළුවන්. අපි අර මල්විදියට හදාගත්ත දෙෙහිටික දන්න පුළුවද මෙවල් ලුණුදා දීීම. දැම්මකොද වෙන්නේ දැර දෙහිවල රේනුවල තියෙන ජලය තියෙන වැඩි ජලවි භවයක බාහිර ලුණු තියෙන හින්ද බාහිර ජලවි භවය අඩු එයි නමකොද වෙන්න අර අන්න රේනුවල තියන ජය බාහිරාසුතිය මගින් එළිය ලුණුුවලට එනවා ලුණුවල තියෙන ජලය සූරතාපය මගින් වාශ්ප වෙලා යන රේනෝල තියන ජලය එලියටේ නම් දැ ලුණුදදාන නැතුව ේලන්න බැරිදස පුළුවන් ලුණුදාාන්නතුවවෙේලන්න පුළුවන් හැබැයි සාර්ථක නෑයි එතකොට අන්න රේනෝලින් තියන ජල එළියට එන්න අපහසු එක විධමත් නෑ එක බොම අවිධමත් වඩා ද ලුණුදපු හාම විධමත් ලෙස සයිලවල පලාස්ම පටල හරහා ජලේ එලියට වෙල්ලා ජලය ලුණුවලින් වාශ්පලාවායි ගෝලේටේනවා බහෝම ක්‍රමවත් ලෙස්ස අන්න දෙහි බලතියන ජලේටික ක්‍රමාණු කූලව ඉවත්තෙනවා දකින්නපු. ඇතුර අපි දවස් කීපයක් මේ විදියට ලුණුදාාපු දෙහිටික අන්න අව්‍යවේලලා අන්න ගන්නවා මකරන්නද ලුණු දෙහිදා. එඩ වසිින් ඔන්නම් මංගේක ඉළඟපිය වර දෙකත් විනාඩියයක් කරන්න කියන්න ට පස අපි ගන්නවා මේ හොඳට වේලාගත්ත දෙෙහිටික ඒටිකාපි ළඟති ය. ඉට පස අපි තව දේගිටි දහයක් කතර අරගෙන අන්න ඒ මිරි කල යුසේගන්නු දෙහි යුසේ ගන්න ඒ යුසේ අපි මකරනවාවද අන්න මොක කරි භාජනයක් ලිපේ තිල චුක්්ට රත් කරලා එක වැඩිපුරතියන ජලේටික වාශ්ප කරලද. අන ට පස්සේ භාජනයක් කරගෙන් වීදුරු භාජනයක් කරම් මේ වවිීදුරු භාජනය තුළට අර. අපි හදාගත්ත වේලගත්ත දෙහි ටික මේක ඇතුරොට අඩුක් කරනු අඩුක් කරලා මක් කරනවද අන්න අර අපි රත් කරලා ජලප්‍රමාණය අඩුකරගත්ත දෙහි යස ටික මේකටද දාල මේක හොඳින් වහලා ආන්න තියලති සතියක් තර අතර තිබ්බාම අපි දන්නවා මේක අර යුසේ පහලට යනු එඩ පස්ස අපි මේක අනිප පැත් අහරුල්ලති ඒම පැත්ත හරෝ හරෝතිපු හ සාමාන්‍යයෙන් මේ හදාගන්න ලුණු දෙහි අපිට අවුරුද්ධකට වඩා වැඩිකාලයක් තියාගන්න පුළුවන්කම ලැබේන්න ඔන්න පොඩි මේ කුකරි පලාට්හෙ කුත්ති ගැනු පැදි මේකත් අපි ගැන එතකොඩ නැතුව පරිරක්ෂණය ක්‍රමේ තරක් කිවවාම දරුවන්ට තේරුමක් නෑ මේක අපි හැමෝටම කරගන්න පුළුවන් එක. අපිට ඕනේ ලාබෙට දෙෙහි විතරයි ජැපිට මාලු වේලන වැඩේ ඒකටත් අපිට පුළුවන් ජැපි මේ මේ හැම්ම එකක්කම අරමුණ මේ දිරියෙන් ඉදිරියට යන දරුවයිඉන්නේ දිරියකින් ඉදිරියට යනයි නිකං අනවේ ඔවුන්ට මේවා පවිචේයට ගන්න පුළ ඔවු කල්පනා කල බල රයි් අපි ඉගන ගත් එක මේක් මේ අන්න පුංචීර පටන්ගන්න පුළන් ඔහු අවසානේ අන්න උසස් පෙල ජීවවිද්‍යාවට ව්‍යවහාරික ජීවිද්‍යාව ගනගත්ත දරුවෙක් ඕ විශ්වවිද්‍යාලයට කියලා ඒවහාරි පීට ඇතුළු වෙලාන්න ඇපලයිට් කරන්නග ඇප්ලයිට් සෑන්ස් කරන්න හිල්ල ඒකෙන් උපාදයක් කරගෙන එලියටඇවිල් ඔවු අවසානයේ ලංකාවඉන්න මහාපරිමාන ව්‍යාපාරිකයෙක් බවට පත්තෙන මේ ෆුඩ් පැත්ත අන්නව. එකට පදනම තමයි අපි මේ මූලික පියවරක් විදිර දරුවන්ට දාල දෙන්නේ. ඔබ මේකට කොච්චර උනන්දුුද කියන කාරණය හදන්න විතරයි උසස්පෙල පන්ති අන්න අපේ අරමුණවෙ එකල් ලබෙන අතුරු ප්‍රතිඵලයෝකන් මේ බලන් මෙන්න අපි ගත්තාහ මනන්ගන්න ආනන්න ුණ අපි දනන්තියාගන්න ලුණුදමාවියලීම මාළු හල් මැස්සෝ බලයෝගේ මාලු අපට පුුවන් ඔය ඕන මාලු විශේෂයක් අපිට වැඩටගන්න පුළුව ඔොලන්ගේ දීලතිී නොදක ඉඩ අමතරෝදෙ සුන්දරජීවීන්ගේ වර්ධනය අඩාල කිරීම තමයි අන්න භාවිතා කරන මූල ධර්මීවේ එකතු කිරම් ආන් මේ සීනටිකක් කරත් කරල එක පැනියක් විදිර සකස් කර ගත්ත අන්න අස්පටික විදිහයට ආන් සීනිි පැනියක් විදිර සකස් කරල දානවා අපි මනාවල්ටද පලතුරු ජෑම් පුහුල් දෝසි ආන එතකොටරි පුහුල් දෝසි ක අනකොට දගතන වටේටම ක්දතින් සීනිආාවරණයක් තියන්න ආන්නව තොර සීනි ආාවරණයක් දකින්න පුළල්ුවන්වෙත් දොර සුද්රජීවින්ගේ වර්ධනයට යහ පත් අත්ත්වයක් නෙමේ ඉගුරු තාමතර දොඩම් ලෙලිගේ වගන්න පුළුවන් මූලධර්මය තමයි සුද්දර ජීවිීන්ගේ වර්ධනය අඩාල කිරීම පැදිලද දුොර පළතුරු අපටහෙම උක්කුසනි දරාවනයක තියාගන්න පුළුවන් ජෑම් අපි දැකල ති නු ඔහුල් දෂසි අපි දැකලතීරු පැදිලිද මේ කරම මේ මගින් කල්ත බාගන්න පුළුවන් අ යන්න ඊළගේක විකිරණ භාවිතයෙන් පරිනක්ෂණය මේ විකිරණ පරිරක්ෂණයන් අප පුළුවන් පාවිච්චි කරන විශේෂයෙන් ලංකාවෙේ අන්න මේවාපි පාවිච්චි කරනවා අන්න පළතුරු එළවලු කුළබඩු පැදිලි අන්න. ධන්න්‍යවාර්ග විකිරණ පරිරක්ෂණය මගින් අන්න සුද්දරජීවිීන් ඉන්නයට හානිකර කිරණ පාවිච්චි කරලා විනාශ කිරීම කරන කාගෙද ුළුබඩු ඇඹ රඋම්මස් අල්ලතුරු එලවලුවලයි අන්. ව්‍යයාදිජනක ඉන් හා පරපෝසිිතයින් විනාශ කිරීමම් න්. අද ඔය විශේෂයෙන් මේ මේවලට හානි කර වෙන්නේ පෑදිිම මේ ගොඩක් කියලාට වියලිතත්ව ඇනති. එයින්දා ප්‍රධානයව කුළබඩුවගේ. තර ඒකේ ව්‍යදිජනක ඉන් හා පරපෝසිිත ඉන්ගෙන් අන්න විනාශකිරීම අවම කරගන්න අපිට පාවිච්චයට ගන්න පුුව. පෑදිලිද අන්. මෙන්න ඊළංඟ කොටසට එනවාි. එ තමයි ආහාර පරිනක්ෂණ ක්‍රමවල අරමුණවන්නේ පළමු ආහාර අපවිත්‍රවීම වලක්වාගෙන් අපවිත්‍ර කාරකවල සංකයාවාඩු කිරීම හා ඒවායිවත් කිරීම එතකොට ඔයා ආහාර අපවිත්‍රණයට ලක්වෙත් ඒක අපි දැකලතී අපි සමහර විට රෑට ආහාරගන්න ගියයි පස්සෙ සමාරවිටඒ ආහාර අප අම්මා කියනවා අවස්වෙච්චාම හය හත වනාම නැත්තං හ හත හමාරිත්තර වෙනකොට අම්ම කියනවා කන්නලා කෑම ලැස්සි කරලා තියෙන්නේ අර සමහරේවා උදේ වූයපුුවති ඒන්ද ඉක්මනින් කන්න ඒව නරක්වේ නමුතින් අපිට කං හෙන ප්‍රමාණ ටිකක් අඩුයි එයින්ද අපිියෝක ගැනන් ගන්න ඇතුයින්නවා අට නමය ඉතර වෙනකොට අ අපි කන්නග හාම අම්ම කියනවා මේකයින් කරන්න ඒක කන්න බෑ එක නක්වවෙේ. නම් ඔය තියෙනෙ කත් එක තමයි කඩුවයි අපවිත්‍රණය වෙලා ආ මේ සුද්‍ර ජීවී ක්‍රියාවට ොද උදේ පාන්දර පහටිතරහදපු ආහාරය ඒකරෑහටන මේ වෙනකන් තියන විදිිය නෑ සමහරල්ලාට ඒක නරක්වෙන පුළුවන් සමහරහාර එතකොට ඒක අපවිත්‍රණය වෙලා තියෙනවා කියලා කියන්නේ අම්මවකාතට අරගෙන ඉම්බල බලනො ඉඹබලවබලපුහම කියේනවන්න බොම දුර්ගන්ධය ඒකයන්නේ ආහාරය නරක් වෙල එක අම්ම හෝ එලා දෙනවා මොකද හේතුව එක දරුවන්ට දෙන්න එක අවස්ථාව හේතුව දරුවන්ටඒක හොයා ගන්න පහසුවවෙ පුල ඕහුමහල්ලටඒ එක කන්න පුළුව හේතුවෙයි. එහෙම නෑ තිහෙමර සවිඤ්ඥාන ක නැති වෙච්චාහමයක නෑ ති නරක් වෙච්චෙකපවත්ත පරාදිහම කයිති එහින්ද අම්මල ඒකට ඉඩ දෙන්න පව් අම්මල දන්නවාඒක එයා බල වල්ලා කරන නනෑ මේක කන්න එපාක පියා ඉංක්‍රරම එකක නරක් වේගෙනෙන්නේ ආන්න. එ රේ අර සමල්ලට බත් අපට හම්ේ නොමකද ඇලන ගතියක් තියෙනවා කොඩි අපි කියවා ගම් මැලියම් නැත්තං ශලේෂ්මලේ වගේ තත්වයක් එෙනවා දකින්න පුළුවන් එන නරක් වෙච්චා පැ එකදිති එන්නන්න කාබෝ හයිඩ්‍රේට ආරඒ කාබෝහයිඩ්‍රට තමයි බත්වොල තියෙන් ඒවා පැසීමට ලක් වෙනවාන් එතකොට අම්ල මධ්‍යසාර වායු හැද අම්ල මධ්‍යසාර වාය හැදෙනවා කාබෝහියිඩ්‍රේට ැරනෙනවා මනාවටද අයිව කැඩෙනෝ මේ සැකරෝලිටක සුදරජීවීන් මගේ අම්ල මධ්‍යසාර වායු බවට් එඳ පොඩි බෑටස්මෙල් එකක්නවා පොඩි දුර්ගාන් දෙයක් එනු පැදිලි එතැක්ක පොඩි ඇසිදගතියකුත්තෙන අම්ල ආන් මධ්‍යසාරත් හැදෙනවා දකින්න පුළුවන්ගේ එද පොඩි ඒක අන්න පරිභෝජනයට නොසු දුසු තත්ත්වයට පත්වෙනවා දකින්න පුළුව අපි ගෙදරගේෙන බිත්තර පිගෙනන එකට තින බිත්තරයට බිත්තර කටුව එක තමයියාගේ ආරක්ෂිත්ත වියූහය ඒ අපි පරිස්සං කරන්න. බැරිවිලාට මේවා අපේරටේ බිත්තර හසුරුවන විදිච්චර හොඳනෑ අපි නිකං අර ලීපෙට්ටිවෙල පිදුරු දාලා ඒවා අරගෙන යන්නේ සමමාල්ලට බිත්තරේ කට්ට කැඩුණනොත් ොතනින් සුද්දර ජීවීන ඇතුළුව. ඇතුළු වෙලා ඔකෙතියන ප්‍රෝටීන පැහැදිලි අන්න. කඩනවා ඇමයි නොවාම්ල ඇමීන ඇමයි හයිජන් සල්ෆයි ආන්න පෙවැඩේ කරන්නේ පෝටෝලිටික සුද්දරජීවෙන් මගේ කාබෝ හයිඩ්‍රේට කඩන්නේ කාබෝනෙ කාබෝ හයිඩේ සැකරයිඩන මොනො සැකරයිඩ යි සැකරයිඩ පොලි සැරයිඩ් මන් පොඩිකාල මත තියාගත්තේමයි කාබෝහයිඩ්ට මතක ක්‍රියාත්මක වන්නේ සැකරයිඩ කට්ටියයන සැකරෝලිටික සුදරජීවී කඩන ආම්ල අධද්‍ය සාරවායු බවට ප්‍රෝටීන මත්තක්‍රයාාත්මක වන්න ප්‍රෝටියෝලිටක සුද්දරජීම් පෝටීන කැඩනෝ ඇමයිනෝ වාම්ල ඇමීන ඇමයින හරිජන් සල්ෆයි් ආන්න එතනදී හැදෙනවාස් අපට කැමක්ශි වලට කිව්වා හරිජන් සල්ෆයිඩ් කිය කියන්නේ අන්න බෝමන්න අප්‍රසන්න වායු වක් එක මෙෙක් ිතරගඳ වායුුවක් කියලන කියිය කුණු බිත්තරගඳයි කිය එන ඔන්න කොවෙදාව බිත්තර කකුණු වෙච්චාව ඒකනෙකොට කුණු විතරගද කියෙලක්ක පැදි ගේ එලියන කවුද හයිඩිජන් සල් යිඩ් න එකන්න අප්‍රසන්න ගන්ධයක් ඇති වායු අන්නතොට ප්‍රෝටීන තිය වනගන්න ඒ විදියටයි මක්කනෙද. කැඩල්ල එන්න තකොට මේ ආහාර මක්කුණාද අප විත්තරනය වුණ. එක අපි බිත්තරයක් ගෙදරගෙනපුහාමඒ කඩල්ලා පීරිසි කටදාල බලල තමයි අපඒ අපි දුක කේක එකක් කදන්න යන්නක කේක එකක් කදන්න යන බිත්තරයක් ැඩුව කරලිවරලා පිරිසය කර දාලා බලන්න ඕන එක. අප විත්‍රණය වෙලාදකිය පන්සේ තව විිත්තරයක් කල්ලවරලා වෙන වෙනම හැමතිස්සේම වෙනම පීරිසිය කරදාලා යර ගොඩිටදික බිතර දාහයක් කන්නදනක. බානක මේ ප්‍රායෝගිකව වෙන වැඩන බිත්තර. ක් ැඩුව එකට දැම්ම දෙවනික ැඩුව ඒ ාජනයට දැම්ම තුන්වෙෙන ැඩුව එකකට දැම්ම අටවෙනියකත් ඒකට කරලා දැම්ම නමවෙනනිකත් කරලා දැම්ම අම්මටු නමවැනියක නරක් වෙල ඒන අගර දාාපු මුලින් අටයි අන්තිමට දාාපපු එකයි ඔක්කොමහක දන්නප. එද මෙවා නක්වවෙන්න පුුවන් හින්දයි අපි හැතිස්සව එකක් කඩල වෙනම භාජනයකට පිරිසය එකක දල්ල බල මයි අප ප්‍රධාන බඳුනට දාන්නති මේවා සයන් සිගනගන්නේ එකට. අපි ජීවිතයට මේ සෑන්ස් ික අප්ලයි කරගන්න නන්න ති අපි මෙ සෑස්න ජීව විද්‍යාවන යන්න වැඩිති මේක ඇතුළ තියනෙ එකක් මිසක් වෙන එක නේවේතකොඩ අන්න අපිටර සමස්ථාහාරයම විනාශවලයන එක වලක්වො ගන්න පුළුවංකම තිරෙන ොකද කියන්න බල ආහර පරිරක්ෂණ ක්‍රමවල අරමුණ වන්නේ මොකදද අන්න පළමු ආහාර අපවිත්‍රවීම වලක්වාගෙන් අපවිත්‍රකාරකවල සංඛ්‍යයා වඩු කිරීම හෝ ඒවායිඉවත් කිරීම ආන් මකිවේ බත්පිළනු වෙච්චාම එක තිය නරාන් අපවිත්‍රණය වීම වලක්වා ගෙන අපවිතර කාරක කවද අපවිත්‍ර කරේ සැකරෝලිටක සුදරජීවී. පෝටීනනං පෝටෝලිටීක සුදරජී. ලිපිඩනං ලිපෝලිටික සුද්‍රරජීවී. අන්න ඒ ගොල්ලන්ගේ ගහන ගණත්වය මක්කරගන්නකද අන්න අඩු කිරීම හෝ ඉවාත්කිරීම. පරිරක්ෂණය බෞතික ක්‍රම rasaනික ක්‍රම පාවිච්චි කරන්න පුුවන් ඒගේ ජීව විද්‍යාත්මක කරම සංයෝජනයක් විදියට යොදාගන්න පුළුවන්කමද පැහදිලිද බෞතික ක්‍රමගන්න පුළුවන් rasaනික ක්‍රම මේවා තනිතනිව පාවිච්චි කරන්න පුුව පැදි ඒගේ ජීව විද්‍යාත්මක ක්‍රම අන සංයෝජනයක් විදියට ගන්න පුළුව මේබ දරජී වර්ධනය සඳ දැන් අපි ඔ පරිරක්ෂණයේදී දැනගෙන තියන්න ප මේ සුද්දරජීවින් මගින් තමයි ආහාර නරක් කර එතකොට තමයිඒක පෝෂණ ගුණය කඩාගෙන වැටේ එතකොට තමයි ඒ මිනිසාට පරිභෝජනයට නුසුදු සුතත්වයට පත්ේ පැහැදිලි අනේහින්ද මේ තත්ත්වය මගාරවගන්න නම් සුද්දරජීවීන්ගේ වර්ධනය සඳහා තියෙන අන්න යහපත්තත්වෝ මොනවාද කියලා හලා ඒත්තුව අපිට මක්කරන්න පුළුවන්ද අන්න අයහපත් විදියටට පරිවර්තනය කරන්න පුළුව තොට ඔවන් වර්දරය වෙන්නේ සුදර ජීවීන්ගේ වර්ධනය සඳහා අහාර ප්‍රභවයක්තියෙන් ඕන එකන හොඳ උපස්තරයක්තියෙන්නුන් ජලේතියෙන්නුන් හොඳ පHචචාගයක්තියෙන් ඕන හොඳ උෂ්නත්වයක්තිය පැදිලි අන එතකොට අපි මේවා අපිට පුළුවන් මක් කරන්නද ඔවුන්ට හිතකර නෝන විදියට පවත්තක ෂ්නත්යකදී සුදරජීවීන් වර්ධනය අඩලා ඒදා අපිට පුළුවන් ආරශීත කරනේද පැදි අ ඒවගේ අපිට පුළුවන් අම කරනද අන් ජලයආාවම කරන්න පුළුවන් අන්න තියෙන ජලප්‍රමාණය අවම කරන්න ුව පැදි තර ඔන්න බතකතියාගන් සුදදරජීවීන්ගේ වර්ධනය සඳහා ආහාර ප්‍රභවයක්තියෙන්න ජලේ තියෙන්නෝන සුදුසු පචචාගේයක්ත් තියෙන්නඕන සුදුසු ෂ්නත්වයක් තියෙන්නන අපි වැටික දැනගත්තාහම ට ළුවන් තව ඒ ගුල්ට ලබා නොදී සාක්ා ක අවසන්රේ සුදදරජීවි මගින් ආහාර නරක්වීම නිසා හාරවලට වෙන්න පුළුවන් හානිය වලක් ගෙන அ ඒවා පරිරක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳයි අප සාක්ச்சා ක අවසාන්ර පැලද பரிரක්ஷ்ணனையாத்தைக்கே இல்லங்க மாத்துருக்கவக் தමයි அ பசுவானுுஹானிய පිළිබந்து அே ஈலங்க වැடச ளஙங்க கொටස බලා பொறுருත්வ